අයිබෝවන් සුභ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහනි මධ්‍යහන පුවත්විකාශය සමකින් මුලින් මවදධනය ප්‍රතිී සිරස් තලවෙත. ට්‍රම්ටත් පිනිඳටත් කොරෝණාව පට පනිවිඩයකින් ට්‍රම්ප් ලොබටම කියයි. ටයගමදී බසයක් අඩි බිසි පහක ප්‍රපාතයකට පෙරලී හතලිස් අටකට තුවාල. ජනපති මාතලේ විල්ගමුව ජනතාවගේ. ජන හද ළඟටමයයි. ගිස්සටේරෙහි තිස්නවේ විභාගය තුන්මනදිනටත් ඇරමෙයි. අවුරුද්ධකින් බැව් පන්දහසක් ප්‍රතිසස්කරනයට ඇමති චමාල් සූදානමින්.සියිඩ හිටපු ලොක්කා ශානි යළිත්‍රිමන්්. සමූහ දූෂණයට විරුද්ධ වුණු ගාන්දිලා ඉන්දිය පොලිස් අත්තඩංගුවේ. පුවත් සවස්තරාත්මකව. කොரோனா වර සය ලෝපரா පැතරயாද්දී ලෝක බලවතා ලෙස සැலෙන அமெரிக்காவே ජනාදීපතිට සහ ඔහුගේ බිින්ந்தටත් වෛරසය ආසාධනේ වී තිබෙනවා. அமெரிக்கா ජනනාදීප ො ரா ගෙනුම මகிින් මේ බව නිවதනය කරතිபෙනවා. மேපිල් බඳ වැඩිදුර ොරතුරුවිදෙස් පුවත්තුලින් බලාපොරොතුවන්න්න ෞද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලීන් හතලිස් අට දෙනකුතු අල ැබවා. ඉන්තිස් දෙනකුම පාසල් සසුන්. අදූද සනහතට පමණ මෙමානතුර සිද වේ ඩෑයගුම සිට පෝඩයි සරහා හැටන් දක්වාවන ප්‍රධාන මාර්ගයේද. ස්්‍රතයා අඩිවිසි පහක පමණ ප්‍රපාතයකටයි පෙරලී ගුස්තිබෙන්නේ තුවාල ලබූ පාසල් සිසුන් තිස් දෙන සහ වැඩහිටියන්ද හට දෙනා දික්කොයි මුූිකරෝහලට ඇතුළත් කරතිබෙනවා ඔුන්ගේ තත්වය බරපතල නොවන බවයි දික්කොයි මුූි රෝහල වෛදවරුන් පසන්නේ. ස්්‍රතය මාර්ගයේ වලකට වැටීමත් සමඟ ඇති වූ කාර්මිකදෝෂයක් හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීගොස් ඇති බවයිවාර් තවන්නේ. දිනකට බස්්‍රත සහ පෞද්ගලිකවාහන රැසක් ධාවනය කරන කඳු බෑවම් සහිත මෙම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිශංස්කරණය කර නැති බවයි ප්‍රදේශවා සන් පවසන්නේ. ජනපති ගම සමඟ පිළිසන්දර දෙවන වැඩ සටහන අද උදෑස්සන ආරම්භ වුණ. ඒමාතලේ විල්ගමුව තින්බිලියාකඩ නාගවනාරාම විහාරස්ථානේ කේන්ද්‍ර කර ගනිමින්. මි ඩ ත ික් යත් අති ෂ් කර ගම් මානයක්. ජනධතිපති ගොටබේ රාජ පක්ෂ මැතිතුමා මෙම ගම්මානෙ හි සංචාරය කරන්නේ ප්‍රදේශයේ ජනතාවගේ ෙැටලුුවලට රජ විසුම් ලබාදීම සඳහයි. ඊටතා දාල සේලු රා ජයතනවල නිර හරන්ද මෙම ගම්මනයට ගෙන් වාති වෙනවා. ඒහර හා ජනතාවට විසනුම් ලබාදීමටයි කටයුතු කරෙන්නේ. පසරක් තුළ දිවේනේ වැව් පන්දහසක ප්‍රතිසංස්කරණය කිරීම ඉලක්කේ බව අමතය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අනතුරව ඉතිරි වැව් හා අමනුද ප්‍රතිසංස්කරණය කරන බවයි ඒ මහතා පවසන්නේ. ග්‍රාමි වැව පදහස ප්‍රතිසංස්කරණය කිරීමේ ජනපතිගේ වැඩසටහන කඩිනම් කරනීම සහහා මදවාගත්නම ටිලදහරීට. පත්තිම් ලිපි ප්‍රධානය කරමින් අමත්‍ය චමල් රජපක්ෂ මතා මෙමාදහස් පළලා.වාරිමාර්ග දෙ පාර්තමේන්තුවට ඉංජනේරු සහකාරවරුන් අනු දෙනෙකු සහ. තාක්ෂණික සහයකින් විසිතුන් දෙෙකු මෙලෙස බඳවා ගැනනා. මෙම පිසදිවනපුා ප්‍රදශය වාරිමාර්ග කාරයාල පනසතරකට අනියුක්ත කරතිබෙනවා. ඔවුන් සෙල්ලු දෙනා දුෂ්කර පලාත්වල සේවේ සඳහා සූද නම්වියේතු බව වාරිමාර්ග ්‍යක්ෂ ජෙනරල් කේඩියෙන් සිරිවර්ධන මහතා මෙහිදී පැවසවා. යටියන්තුට නකරය ආසන්න වෙළඳස සැක ඊ ඇතිවූ හදිසික් ගිනි ගැනීමට හේතුව මෙතෙක් කෙලී නැතිබව පොලසිය පවසනවා. හටගත්තේ ඒ රාත්‍රේ ටයි හතලිස් පහට පමණයි. ගින්න සැලවූ වහම යටටියන්තුොට පොලිසේ සඳහා ක්‍රියාත්මක වී තිබෙන පපා. පොලිස් නිලදහරින් සහ යුදහම්දාවේ නිලදහරින් මාවනැල්ල ප්‍රාදේශය සභාවේ ගින්නනිවන නිලදහරින් ඊට එක්කුණා. අවිසාවැල්ල කර්මාන්තපුරේඒ ගින්න වන නිලදරින්ඳදුරන්වැල්ල ප්‍රදේශය සභා ජලපවසර යොදාකනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයතු කළ බවයි යටියන්තුොට පොලිසිය පවසන්නේ. ගින්නෙන් ජීවිතහානිකි සිවක් සිදු නොවූ අතර සිදු අලාබේද මෙතෙක් තක් සේරු කරනැහ. රජේ පාර්ලිමීන්තුුවට ඉදිරිපත් කර ඇති ආණඩුකෘම වවස්ථාවේ විසිවන සංශෝධන පනත්කෙටුම් පත අභියෝගයට ලක්කරමින් ගොුකර ඇති පෙත්සම් පිළිබඳ වෙභහගේ, තුන්වන දිනටත් ශේෂ්ඨධිකරණය හමුවේ අද ආරම්භ වනා. වෙසිවන සංශෝධන පත්කැටු පත අභිහෝගේයට ලක්කරමින් ශ්‍රේස්්්‍රාධකරන හම්ුවේ ගොුකරඇති පෙත් සම් සංඛ්‍යාව තිස්නවයක් අගවිනිසරු ජයන්ත ජයසූරියය බෝනක අලුවිහාරේ සිරද ආබරු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මල් ගොඩයන මහත්තුරුන්ගෙන් සමන් විත පංචපුදගල ශ්‍රෂ්ඨාධ කරන මනිසු මනුල්ලක් ඉදිරියේ මෙම පෙත් සම්බිබහගේ පැවැත්වෙනවා. සම්කරුවන් වෙනුවෙන් පෙනිස්සිරෙන නී්ඥරන් තවදුරුටත් සේදේශන ඉදිරිපත් කරමින් සිරිනවා. පෙත් සම්කාර පර්ශෂව යනුවෙන් පෙනී සිට ජනාධීපදි නීතිීඥ සංී ජයවර්ධන මහතා අවධහරණය කේ, ජෝජිත පනත්කටුම් පතේ විසි තුන්වන වගන්තියතුරින්, මාධ්‍ය නිදහසට දැඩි බාධහ එල්ල කරන බවයි. මෙම පනක්කටුම් පත අභිහෝගේයට ලක්කරමින් ගොු කර ඇති පෙත්සම් සඳහා ැදහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිමල් සිරිපාලද සිල්වා, ගාමිනී ලකගේ මහාචාරය GLP සැන අමාත්‍යවරුන්ද පාලිමේතුමන්ත්‍රී නිතිතඥ සාගර කාරය වසම් පූජ්ජ ඕමාරය කස්පස්වාමින්න් වහන්සේ එම් ධරත්න W විරතිලකPGGED අභේරත්නයන අය අතර මැදි පෙත්සම් ඉදිරිපත් කරතිබෙනවා. ඉදිරි වසර හතර තුළ දිවෙයිනේ සියලු මාර්ග හා පාලම් ඉදිකර අවසන් කරන බවල් රාජ්‍යමාතය නිමල් ලංසා මහතා පවසනවා. අද රටේ ඉ මාර්ගAB. මාර්ග ප්‍රධාන මාර්ග කිලමිට ොස්දා සකස. මේගෙන් අටද අටසියක් හිතර ඉවර කල්ලා තියෙනවා තව. ඒික මේ අවදේ ලබනර අප අවසං කරන්න බලාතු. ඒ වගේම පලාත් මාර්ග लोස සකසිිය ලංකාපුර. ෙන් අටදා සයිසියක් කියර වටදා තේසිिया අදන්න තිවා එකක් මේ අවේ ලබනවර දලා ඉවර කරන්න තිදු කල කියන ම තන මේ අවුතු අත ඒර දදි ද ගොඩ ේ රජ පක් ඇත්තු රට දුන්න පො රට සියලු මාර්ග දිකරන්නවාගේ ර්र्ග සිියල්ලක් අපිට අවසංකරන්න පුුවංකාම ලැබෙනවා. රාජමාත්‍ය නිමල් අන්සාම හතා මෙම අදහස් පලකළේ ඇහලිය ගොඩ මෙන්නේරි පිටිය තිරිමාන මිනිකුම්ඹුර අසල පාලම ඉදිකිරීම කටයුතු ආරම්භ කරමින්. ප්‍රදේශය පවුල් හයිසය පනහකට පමණ මෙමගින් සත සැලසෙනවා. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්හන්ධයෙන් අතරංගුවට ගෙන සිටින අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිට පව්‍යක්ෂ ශාණී අභේසේ කර මහතා ඇතුළු තුන් දෙනෙකු ලබන දහසේ වඩා දක්වා යළී රක්ෂිත බධනාගාර ගත කෙරුණා. ඒ අදදිනේදී සැකරුවන් ගම් පහ ප්‍රධාන මහහිස්්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි. විතිිකරුවන් බෙන්වෙන් නීතිඥබරයෙු අද දිනේ පෙන නොසිටීම හේතුවෙන් නඩුව කල්දැමීමටයි ප්‍රධාන මහහිස්ත්‍රාත්, මංජුල කරුණාරත්න මහතානියෝග කළේ. නිරෝධායන ක්‍රියාවලිය අවසන්කළ තවත් එකසි අසු දෙදෙනෙකු තම නිවෙස් බලා පිටවගියා. වෞනිියාව ේලාන්කුළම් ගුවන් හමුදා කඳවුරේදි, දින දාහත්‍රක නිරෝධානනිාව සංකළ පිරිසකුයි මෙසේ තම ගම්බිින් බලාපිටත් වගේ, ජෝධන නිසාහක්ුවේටන රටවල සිට මෙරටට පැමිණි මෙම පිරිස, ගල්ල මහනුවර මඩකලපුොහ කොළඹ ප්‍රදේශවල පදිච්චිරුවන්. වන්නේ ගුවන් හමුදා කඳුරේයනදන නිලදහරි, එයාොමුදොරු ඉන්ද්‍රජිත් වීර සූරය මහතාගේ අධීක්ෂණ යටතයේ මෙම කටයුතු සිදු කරුණා. සමස්ත රටවැසියාගේ විශ්වාසවන්තම නායකයා ජනාදීපති ගෝටබේ රජපක්ෂමැත්තුමා බව අමාතයේ රෝහිතා අභේගුණවර්ධන මහතා පවසනවා. පානදුරවලාන ප්‍රදේශ පැවැති ජනහමුවකින් අනතුරව මාධිවෙතා අදහස් දක්වමින් අමා්‍යවරයා මේ බව කියා සිටියා. රටේ ජනතාව ඔප්පු කල්ල පෙන්වා පරමාධිපත්ති අයිතිය තුළින් මෙන්න අපිටෝන නායක ගෝටාබේ රජප පක්ෂ ජනතිපපුත්තුම. එතුමාගේ රජේ පාර්ලමේතු තුනදක බලයක්ත්තු. තොර එහ රටන තීදු කරලතින් එන ට තීදු කල තියෙනවා රට වටි නායකයා ගෝටබේ රාජ පක්ෂ ජනාධිපපුත්තුමා කියල. එතුමා අරගයන වැඩපිළිවලොදු රටේ ජනතාව එතුමට චන්ද දීපුන් නැති අඇ කියන ඉතා හොඳයි අප ගට බ ජතිපුත්ව වැ පි. පරිසරයට හානි සිදුකරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට දැඩි නීති පද්ධතියක් ගෙනෙන බව අමාත්‍යය මහින්දාමර වීර මහතා පවසන බා. හලාවත ආනවිනු දව රැන්සා අභේභූමිය වත්මන්තත්වේ අමාත්‍යය මහින්දාමර වීර මහතාගේ නිරීක්ෂණයට ලක්කුණා. විනාශකල වනන්තරයේ වෙනුවට නවත වනවාගාවක් සිදුකිරීමටයි රජ තීරණය කර ඇත්තේ. පරිසර පනතට අශ්‍යංසෝධනගෙන බලාපොරත්ව වෙන ය අනුව දඩමුදල් වැඩිරන්න සිරදනවල් ලබාදීමේ කාලේ වැඩි කරන්නත් අවශ පිර ගන්න පසරයට හනිි කරන්න දෙවහිව දැඩිනීදිරී පද්තියක්ම ගේෙන එවා දැන්ටමත්ඒ කටුදු සසිල්ල අවසානමටම ඟගවම තියෙනවා. කේක් ගෙඩියකින් මද්‍රව්‍ය මතු පුවතක් මල්වතු හිරිපිටියේ ප්‍රදේශෙන් වාර්තා වනවා. මේ අතර ස්ථාන දෙකදී අයිස් මද්‍රව්‍ය සමඟ සැකරුවන්තුන් දෙනකු අතරකට ගෙනනැතිබෙනවා. ගටියක් තුල හෙරයි මද්‍රාවය පැකට් පහලවක් සඟවාගනයමින් සිටි පුදකිලෙකු මල්වතු හිරිපිටිය ඇලහෙෙන ප්‍රදශවේදී අත්තරංගුට පත් වනා. ලැබුණ තොරතුරට අනුවයි වැටලීම සිදුකරුණේ. අලුුවම පාගමනින් යමින් සිටියද මහ අත්තරංගුට ගත්තේ මල්වතු හිරිපිටිය පොලිසියි. පැකට පහලවතුල හෙරයින් ග්‍රැම් දෙක ටාසන ප්‍රණයක් තිබූ බව පොලිසිය පවසනවා මෙම පුදගලාද මද්‍රවිවලට තින් නැබැුවෙු බවයි වාර්තා වන්නේ. කටන කිමලාපටිය ප්‍රදේශවයේද අයිස් මත්‍රාවය ග්‍රෑම් පන්සියක් සමග සැකරයෙකු අත්තරගුවට ගැනා මිගම ෝටා සප්‍රධ විර්ශ නංශය නිල හරට ලදොතුරක් අනුවයි වැටලීම සිදු කරනේ. සැකර ේගම හස්ත්‍රාතාධි කරන වෙති ඉදිරිපත්කිරීමට නියමිතයි. මිගමෝ පොලිසිය මේිබඳ වැඩදුර විමර්ශන සිදු කරන. මෙ අතර අයි මත්‍රවෙකරෑම් හයක් සමගඟ ගල්කිස්ස බොරුපන ප්‍රදශවේදී සැකරන් දෙනෙනකු අතරංගට ගැ තිබෙනවා ගල්කිස්ස කෝටා ස ප්‍රාධ විර්ශනාශය නිල හරට ලබනොරතුරකටනුව වැටලීම සිදු කලා. සැකරුවන් මෙම ප්‍රදේශයේම පදිචිකරුවන් ඕන් ගල්කිස් මහස්ත්‍රත් අධිකරනයට ඉදිරිපත්කිරීමට නීමමත බව පොලිසිය පවසනවා. මෙතර ගිනාව කිහිපයක්ම සාන කිහිේකදී අත්තරගුට ගැනුනා ගිියවි තුනක් සමග සැකඩුවෙකු අතරංගොට ැරුණේ ගිරිවල්ල බෝගහයා ප්‍රදේශවේදී. මෙමත්‍ර උඩුගම නාක්‍යදනය ප්‍රදශ්වදීද රට නිෂ්පාදිීත ගිනියාවක් සමග සැකරයෙකු අත්තරංගුවට ගෙනුණා විදේශරාට නි්පාදිීත බෝරදුොලහ ගියක් සමග සැකරයකු යකළ මුල ප්‍රදශ්වේදී අත්තරංගුවට ගෙනුනා ලංචිකුඩි ප්‍රදේශවේදීද තුසිය තුුණවාර්කය අර්ද ස්වංක්‍රිය ගිියාව අතරංගුටිකත් පවයි පොලසිය පවසන්නේ. දැන් පොත් කිහිපයක් ොහොඩින්. ලෝක ළමා දින සහ වැඩිහිට දෙනේ වෙනුවෙන් විශේෂ වැඩසටනක් පාදුක්ක වටවැැක එලිමහන් සිර කදවරේද පැවැත්වනා. ඒ සිපිරි සවිය දෑට දිරී අනමයිෙන්. මෙහි නේවාසික රැඳවියන් හමුුවීම ඕන්ගේ පෞල්වවෙල සමාජිකේන්ට අවස්ථාව ලපාදී තිබීම විශේෂත්වයක්. මෙම කදවුරේ සුනීත පාසලේ දරුවන්ගේ දක්ෂතාවලින් මෙම අවස්ථාව හැඩගැන්නනාා. මෙම වැඩසටන පැත්තුනේ රජමතිනී සුදර්ශනී ප්‍රණන්තුපුල්ල මහත්මියගේ ප්‍රධනත්වෙන්. ඳල ගාර කොම සාරිස් නරල් තු ාර පපුල් නියීම මතා ඇතු පරිසක්ම ම අවස්ථාව එක්ව සිටියා හදාාන ශාන්ත සෙවස්තියෙන් විදුහලේ සේවස් සැමරුමේ සමක්තිය සනිටුහන් කිරීමේ සන්ධ්‍යදේව මෙහය එම විදුහලයේ දී පැවැත්වනා. ඒ හලාවත දිසාවේරාද ගරු අතියතුම් වලන්ස් මෙන්ඩිස් හිමිපණන්ගේ ප්‍රධහනත්වයෙන්. විදුහල්පති හේමත්ත ප්‍රනාන්ධපියතුන් සහ ජාර ම්ඩලේ ඇතුළු විශාල පිරිසක් මෙමවස්ථාවටය එක්වසිටිය. ඒ පොතත් සමගින්ස්වාධින් රූපහනිමත් දෙහන පවාර්ත්්‍රකාශයණ නාවට පත්වනවා ඔබට සුබදවසක්.